අයිබෝන් ඔබ එක්වන්නේ හිරු රාත්‍රී 9:30 ප්‍රධාන පුවත් විකාශයේ සමගි මම ප්‍රමිත මහනාම මම ප්‍රසාදී නිමන්තිකා විජේරත්න ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ හිරු ප්‍රවෘත්ති සිරස්තල වෙත ශ්‍රීපාද ස්ථානයේ අභිනව සෙල්මුවා දුලස් මහේ පහන විවෘත වෙයි ජනපතිගෙන් පුෂ්පෝපහාර මැතිසබයේ එජාප මන්ත්‍රීගෙන් විරෝධයක් පාර්ලිමේන්තුව හදිසියේ කල්තැබේ මානව හිමිකම් කිසිදු රටකට එරෙහි දේශපාලන අවියක් කර ගැනීමට ඉඩ දෙන්නේ නැහැ ඇමති ජී.එල්. පවසයි ජාතික ශූරතා බරිසිලීමේ තරඟාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිටරටින් බඩුගෙන් වන්න සල්ලි හදිස්සිද ලංකා ඔරික්ස් ෆිනෑන්සින් ස්පීඩ් ඩ්‍රාෆ් ඒ පුරවිල දාමේ කීර්තිමත් නාමය WP රූපසිංහ සහ සභාගම වණ්ඩාරවත්ත ගම්පහ වැඩිම කාලයක් වැඩිම දීප්තියකින් දැල්වෙන ෆිලිප්ස් CFL වල් සරලයි නියමයි ක්වොන්ටම් ව්‍යායාම උපකරණ සිංහ දිනපාල සහ ක්වොන්ටම් ප්‍රදර්ශනාගාරවල මහජන බැංකුවේ yes දිනුම ශ්‍රේපාද මළුවේ අභිනවයෙන් ස්ථාපිත කරන ලද ශෛලමය දොළොස් මහේ පහන සහ නව ගණ්ඨාර කුළුණ විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය අද පෙරවරුවේ පැවැත්ුණා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එෙහිදී සමන් පිච්ච මලින් ශ්‍රේපාද ස්ථානයට පුෂ්පෝපහාර පුද කරනු ලැබුවා. අභිනවයෙන් ස්ථාපනය කරන ලද ශෛලමය දොළොස් මහේ පහන සහ නව ගණ්ඨාර කුළුණ අද පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් විවෘත කරනු ලැබුවේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්. එම අවස්ථාවට අස්ගිරි පාර්ෂවයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධ රක්කිතනා හිමියන්ද වැඩම කර සිටියා. එම අවස්ථාවේදී ජනාධිපතිවරයා සමන් පිච්ච මලින් ශ්‍රීපාද ස්ථානයට සී පුෂ්පෝපහාර පුද කරනු ලැබුවා. රත්නපුර ලෙල්ලෝ පිටිය සන්නස්ගම ගල් කටයම් කරවන්න අතින් වසර එක මාර්ග පමණ කාලයක් තිස්සේ නිර්මාණය වූ මෙම ශෛලමය දොළොස් මහේ පහනේ බර කිලෝග්‍රෑම් 8613ක්. ගුවන්මගින් උඩමළුව වෙත රැගෙන ගිය නව ගණ්ඨාර කුරුණේ බර කිලෝග්‍රෑම් 9500ක්. මෙම ශෛලමය දොළොස් මහේ පහන සහ නව ගණ්ඨාර කුරුණ කොටස් වශයෙන් නල්ලතන්නියේ සිට ශ්‍රීපාද ස්ථානයේ උඩමළුව වෙත රැගෙන ගියේ ගුවන්හමුදාවේ MI-17 හෙලිකොප්ටර් යානයක් උපයෝගී කර ගනිමින්. විවෘත කිරීමේ පුණ්‍යෝත්සවයට සමගාමීව අද දිනේදී ශ්‍රීපාද ස්ථාන උඩමළුවේදී කිරිපිනු දානයක් සහ විශේෂ පින්කම් මාලාවක්ද පැවැත්වුණා. සතියකට ආසන්න කාලයක් කෙලස රැගෙන ගොස් ස්ථාපිත කෙරුණු නව දොළොස් මහේ පහන සහ ගණ්ඨාර කුළුණ අද සිට සිරිපා නම දින සදහැවතුන්ට දැකගත හැකි. දැන් අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සභාගැබ තුල සිදු කළ විරෝධතාවක් හේතුවෙන් නියෝජ්‍ය කතානායක චන්දිම වීරකොඩි මහතා විසින් පාර්ලිමේන්තුව අද හදිසියේ කල්තබනු ලැබුවා. එක්සත් ජාතික පක්ෂයේ විදුලි අර්බුදයේ පිළිබඳ කල්තැබීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද එය ඉදිරිපත් නොකර එම පක්ෂයේ මන්ත්‍රීවරුන් පෝරු ප්‍රදර්ශනය කරමින් සභාගැබ තුල විරෝධතාවක නිරත වුණා. මේ නොසන්සුන් තත්ත්වයත් සමග පාර්ලිමේන්තුව මේ මාස 18 වෙනිදා දක්වා කල්තැබීමටයි නියෝජ්‍ය කතානායකවරයා තීරණය කළේ. මේ අතර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුගේ පැනයකට පිළිතුරු දෙමින් විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයා සඳහන් කළේ මානව හිමිකම් යන්න කිසිදු රටකට එරෙහිව දේශපාලන අවියක් කර ගැනීමට ඉඩ නොදෙන බවයි. අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අපේ නීතිමය චාරිත්‍ර වාරිත්‍ර සම්ප්‍රදායන් තුළ මානව හිමිකම් සම්පූර්ණයෙන් සුරක්ෂිත වෙලා තියෙනවා. මානව හිමිකම් දේශපාලන ආයුධයක් හැටියට කිසිම රටකට විරුද්ධව පාවිච්චි කිරීමට අපි ඉඩ දෙන්නේ නැහැ. ඒක වැරදි. මානව හිමිකම් ක්‍රියාත්මක කිරීමේදී සියලුම රටවල් එක විදිහට සලකන්ට ඕනේ. ඒ පිළිබඳව යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් චෝදනාවක් කළ පමණින්ම ඒක ඔප්පු වූ බව සලකන්ට පුළුවන් කමක් නැහැ. උගත් පාඩම් සහ ප්‍රතිසන්දාන කොමිෂන් වාර්තාවේ මේ නිර්දේශ ටික කවදද ක්‍රියාත්මක කරන්නට වැඩ කටයුතු යොදන්න? ඇයි ඇයි ඔබතුමා කියන්නේ ඒවා කරලා නැහැ කියලා? මානව හිමිකම් උතුරේ ජනතාවට බුද්ධි විඳීමට පුළුවන් පරිසරයක් අපි ඉතාමත් කෙටි කාලයක් තුළ හදලා තියෙනවා. ඒක තමයි මේකේ හරය.
ඔබතුමා සඳහන් කරා උතුරු පළාත ගැන මම කතා කරන්නේ සමස්ත රට ගැන දැන් ඔබතුමන්ලා මේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම තුලින් රටට ලොකු අවමානයක් පිටස්තර රටක වමනාවට අපි සූදානම් නැහැ හරි විදියට හිතන්න නැතුව කල්පනා කරන්න නැතුව මේ රටේ නීති සම්පාදනය කිරීම අපේ රටට මේ අය මැදහත් වෙන්නේ ගරු මන්ත්‍රීපා කියන හේතුව නිසා නෙවෙයි ඊට සම්පූර්ණයෙන් වඩා හේතුව නිසා කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 386ක් හා කිලෝග්‍රෑම් 1ක පැකට්ටුවක මිල 962ක් බවට පත්ව ඇත මේ වන විට උග්‍ර කිරිපිටි හිඟයක්ද අද රට තුළ ඉස්මතු වී ඇත ඇති හැකි පිරිස් කළු කඩ මිලට හෝ කිරිපිටි මිලදී ගත හැකි වුවද දුගී දුප්පත් බහුතරයට එසේ කළ නොහැකි වීම හේතු කොටගෙන දැඩි ඉච්ඡාම් බංගත්වයට ඔවුන් පත් වී ඇත රජය ප්‍රකාශ කළේ කිරිපිටි මිල ඉහළ නැංවීමක් සිදු නොකරන බවයි මේ රජයේ ප්‍රතිපත්තිය එක්සත් ජාතික පක්ෂයවත් වෙන පක්ෂයකවත් ප්‍රතිපත්තිය නෙමෙයි මාස 20ක් එක දිගට අපි වැඩි කරන්න ඉඩ දුන්නේ නැහැ කිරිපිටි මිල ප්‍රශ්න නිසා දියර කිරි සමාගම් විසින් ගන්න ඇති තත්ත්වයක් ආවා ඒ නිසා අපි බදු දාලි වරලා අපේ ගොවියව ඒලා ආරක්ෂා කරගන්න එහෙම නැත්නම් දියර කිරි කානු වල හලාගෙන යන තත්ත්වයකට රටපත් වෙන්න ඉඩ තිබුණා එදා කිරි ගොවිය හිටියේ නැහැ ඒක එළ දෙනෙක් කනාවේ නැහැ එක්සත් ජාතික පක්ෂ කාලේ රෝසි සේනක මන්තුමත් කියලා තිබුණා ඊයේ පෙරේදා ඉතාම දරදියක් මේ ආණ්ඩුව කරන්නේ කිරිපිටි වලට බදු ගහනවා කියලා හැබැයි එක්තරා යුගයක එතුමිය තමයි මේ කිරිපිටි සමාගම වෙනුවෙන් පෙනී සිටියේ එතුමිය තමයි ලංකාව පුරුදු කරුවේ කිරිපිටි වන්ද එතුමිගේ මූණ දැක්කහම මිනිස්සු කිරි කිරිපිටි වනෝ ඔබතුමිය රූප සුන්දරිය වික්කා කියලා කිරිපිටි සමාගමට කිරිපිටි එහෙම ඉර නැගන අතර පරිප්පු මිල වලට දාලා තියෙන බද්ද අඩු කරලා තියෙනවා ඒක කියනවා මේ සාහනයක් දෙන්න අඩු කරනවා කියලා කිරිපිටි මේ හංගුස්සන මොකද්ද මේකේ තේරුම දැන් පරිප්පු ගැන කතා කරුවා පරිප්පුල බදු අඩු කරලා කියලා පරිප්පු ලෝක වෙළඳ පොලේ යම් ප්‍රශ්නයක් ඇති වෙනවා ගිය සතියේ ඩොලර් 80ක් 100ක් අතර වැඩි වෙලා තියෙනවා ඒතර මේ පරිභෝගික බල්ල බල්ලා ඒ සාහනේ ලබා දීලා තියෙනවා හේතුව අපි ඔක්කොම පරිප්පු කරනවා කන්නේ නැතුව නෙමෙයි තමුන් ආසත් කරලා අපිත් කරනවා සභාව කල් තැබීම මෙම ගරු සභාව මෙම මාස 18 වෙනි අඟහරුවාදා සවස 1:30 දක්වා කල් තැබිය යුතුයි යෝජනා කරනවා. සභාව කල් තැබීමේ යෝජනාව ගරු රවි කොණනායක මහතා. පොයින්ට් ඕඩර් සර් මේ අවස්ථාවේදී රටේ ජීවත් වෙන්න බැරි නිසා මේ සම්බන්ධයෙන් මේ ගන්න පොයින්ට් ඕඩර් කරුණාකරලා ගරු මන්ත්‍රීතුමන්ලා සභාවේ ගෞරවය ආරක්ෂා කරගෙන ගරු මන්ත්‍රීවරුන් ලෙස ඇසිරෙන ලෙස දැනුවත් කරනවා. මේ අතර පාර්ලිමේන්තුවේ ඇති වූ මෙම තත්ත්වයේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමට එක්සත් ජාතික පක්ෂය සිරිකොත මූලස්ථානයේ මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. අද අපි විදුලි බිල විදුලි ගාස්තුව ගැන තමයි කතා කරන්න පාර්ලිමේන්තුවට ආවේ. නමුත් මේ රජය එක සම්පූර්ණයෙන්ම නොතකා විවාදෙට ඉඩ දුන්නේ නැහැ. බොහොම අවාසනාවන්තයි. මොකද මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ඉන්නවා. මහරායගේ විදුලි බිල රුපියල් ලක්ෂයක් වෙනවා. ඒ රුපියල් ලක්ෂයේ විදුලි බිල ගෙවන්නේ රජෙන්. නමුත් සාමාන්‍ය පුද්ගලයාගේ විදුලි බිල රුපියල් 100කින් රුපියල් 200කින් අඩු කරන්න වෑයමක් අද තිබුණා. නමුත් ඒක අපිට කරන්න අවස්ථාව දුන්නේ නැහැ. දවසේ පුවත ඕන වාහනයකට පත්පත් කාලා ලීසින් CDB ලීසින් මෙවර පළාත් සභා ඡන්දය සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් 3734 දෙනාගේ මනාපංක ලබන 11 වෙනිදා නිකුත් කරන බව මැතිවරණ මහලිකම් කාර්යාලය පවසනවා. එම කාර්යාලය සඳහන් කළේ අද දිනේ සිට අනිද්දා දක්වා කාලයේ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් විසින් අපේක්ෂකයන්ගේ නම් අකාරාදී පිළිවෙලට සකස් කිරීමේ කටයුතු සිදු කරන බවයි. මේ අතර මැතිවරණ නීති උල්ලංඝනය කිරීම වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන පොලිස් ස්ථානාධිපතිවරුන්ට එරෙහිව ඉදිරියේදී දැඩි ක්‍රියාමර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසනවා. එදාස් 1988 අංක 3 දරන පළාත් සභා ඡන්ද විමසීමේ පනතට අනුව නාම යෝජනා බහර ගන්නා පළමු දිනේ සිට ඡන්ද ප්‍රතිඵල නිකුත් වී සතියක් යනතුරු මැතිවරණ ඉලක්ක කොටගත් කිසිදු පෙරහැරක් පැවැත්වීම මෙහෙවීම හෝ සහභාගී වීම නීති විරෝධී කටයුත්තක්. එමෙන්ම නාම යෝජනා කාල සීමාවේ පළමු දිනේ සිට ඡන්ද දිනයට පසු දින දක්වා අපේක්ෂකයා ගමන් කරන වාහනයක හෝ අපේක්ෂකයාගේ ඡන්ද කාර්යාලයක හෝ අපේක්ෂකයාට ආධාර දීමට රැස්වීමක් පවත්වන විට එම ස්ථානයේ හැර වෙනත් කිසිදු ස්ථානයක පත්‍රිකා පෝස්ටර් චිත්‍ර ඡායාරූප කොඩි පතාක ලකුණු ප්‍රදර්ශනය කිරීම තහනම් වනවා.
එමෙන්න මෙවැනි ක්‍රියාවන් සිදුවන විට ඒවා ඉවත් කිරීමේ බලය මැතිවරණ පනතෙන් පොලිස් නිලධාරීන්ට ලබා දී තිබෙනවා කෙසේවත් ඊයේ නාරාහිම් පිට කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවිත් තත්ත්වයයි මේ නමුත් මේ කිසිදු ක්‍රියාවකට රීව පොලිසිය නීතිය ක්‍රියාත්මක කළ ආකාරයක් දක්නට ලැබුණේද නැහැ. අපිට බලය පාවිච්චි කරනවා නම් කඳුළු ආයු යොදලා ඒගොල්ලෝ විසිරුවා හරින්න ඕනේ. එහෙම වුණා නම් ඊට වඩා ලොකු හානියක් වෙනවා. නමුත් අපි ගාවේ වීඩියෝ පටි දැනට තියෙනවා. අනිවාර්යෙන්ම මැතිවරණ නීතියට පටහැනිව කටයුතු කරපු අපේක්ෂකයෝ නැත්නම් වෙනත් අය ඉන්නවා නම් ඔවුන්ටත් අපි ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරනවා. මේ ඊයේ මාතර නගරයේ පැවති තත්වයයි. මේ යේ කාල නගර එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකින් පෙළපාලි ගිය ආකාරයයි ගාල්ල ප්‍රදේශයේදී එක්තරා අපේක්ෂකෙක් පොලිස් නිලධාරියෙක්ගේ රාජකාරියට බාධා කිරීමෙන් ඉතාම ප්‍රචණ්ඩකාරී සහ කලාකාර ලෙස ඇසුරුනා. ඔහුට විරුද්ධව අපි අද දින අධිකරණයට කරුණු වාර්තා කරා. ඉදිරියේදී නඩු පැවරීමට කටයුතු කරනවා. අප වාර්තාකරුවන් පැවසුවේ ගාල්ල සහ මාතර නගරවල ඇතම් ස්ථානවල තිබූ නීති විරෝධී ප්‍රචාරක පෝරු සහ පෝස්ටර් ඉවත් කිරීමට පොලිසිය කටයුතු කළ බවයි. අපේ සමහර ස්ථානාධිපතිවරු වුවත් මැතිවරණ නීතිය ක්‍රියාත්මක කිරීමේදී අලස ස්වභාවයක් මන්දගාමි ස්වභාවයක් පක්ෂග්‍රාහී ස්වභාවයක් දක්වනවා නම් ඒ අයට විරුද්ධවත් අපි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධව 0112241111 අංකයට කතා කරලා පොලිස් මැතිවරණ ලේකම් කාර්යාලයට ඒ කාරණා සම්බන්ධව දැනුම් දෙන්න පුළුවන්. මැතිවරණ නීතිය ක්‍රියාත්මක කිරීම පොලිසියේ හුදු අගකීමක් නෙමෙයි. අපේක්ෂකයෝ, පක්ෂ නියෝජිතයෝ, බලලත් නිලධාරීන් මේ හැම කෙනෙක්ම දායක වෙන්න ඕනේ. බස්නාහිර දකුණ ජයකාටද මැයින් හිරු ටීවී බලය දේශපාලන වැඩසටහන ඊ රාත්‍රියේ විකාශය කෙරුණා. ඒ සඳහා උදේ ගම්මන්පිල, ශ්‍රීනාත් පෙරේරා සහ නලින් හේවගේ යන මහතුරුන් සහභාගී වූ අතර ගීතා කුමාරසිංහ මහත්මිය වැඩසටහනට පැමිණෙන බව තහවුරු කර තිබුණත් ඇය ඒ සඳහා සහභාගී වූයේ නැහැ. අපි දකිනවා අද ඇතරම මේ ආණ්ඩුව ගත්තට පස්සේ සුදේව අර මහා පංචබල කේන්ද්‍ර බැලුම් පුම්බල උඩ ඇරලා දෝරේ ගලාගෙන යන විදිහ තමයි කතාව. හැබැයි මේකට පොඩ්ඩක් ඇහැ තියලා බලන්න, කන තියලා බලන්න. මොනවද තියෙන්නේ? ධර්ම රාජ්‍ය ගන්න මේ මහතුරු කතා කරේ. අද කුඩු ටොංගණන් ගේන්නේ. අර සින්දුව තියෙන්නේ ඔබට මතක නැති වුණාට අද වාගේ මතකයි මට කියලා. මේක මේ අලුත් කතාවක් නෙවෙයි. විවේචනය කරන්න ඕනෙවට මේවා විවේචනය කරනවා මිසක් තාර්කික හේතු නැතුව තමයි විවේචනය කරන්නේ. කරු මන්ත්‍රීතුමනි එහෙම කරන්න එපා. දෙහිලවරු මේ හාමුදුරුවෝ කෙනෙක් ඉක්කෝ ඉස්සර සූදුව තිබුණා. කවුද දෙහිලවරු මේ හාමුදුරුවෝ නම් කරන්න බෑ. උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ වෙන නැත්නම් උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ හෙළවරු මේ නැත්නම් අර පටල ගන්න එපා. විමල් වීරවන් සමතුමා ජනතා විමුක්ති පෙරමුණේ කියලා පිළිගන්නවද? විමල් වීරවන් සමතුමා ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි හෙළවරු හාමුදුරුවෝ කෙනෙක් නේ. උන්වහන්සේ හාමුදුරුවෝ කෙනෙක් හෙළවන්නේ නැහැ නේ. අර වාහන කමෙන්ට් එකේ කුණත් හෙළවලු හෙළවම ඉතිරි වුණා. ජයිපෙ විකුණ ගත්තේ නැද්ද? මාලිගාව ගහුවේ නැද්ද කියන්නේ? ජයිපෙ විකුණ ගත්තා. හාමුදුරුවෝ මාලිගාව ගහුවද නැද්ද? කියන්නේ මාලිගාවක් ගහලා නැහැ. මේ රටේ දැන් අද තුන් බියම
තියෙනවා ආර්ථික අහේනියක් ඉතා පැහැදිලිව අපිට පේන්න තියෙනවා නීති ආධිපත්‍ය නොමැති රටක් බවට මේ රටපත් වෙලා තියෙනවා අල්ලස සහ දූෂණය එන්නෙන් වර්ධනය වෙනවා එහෙනම් මේ තුන්බිය ඉදිරියේ මුලේ පාවිච්චි කරන මිනිස් කොට්ටාසයක් මේ රටේ ඉන්නවා නම් සාධාරණ ඡන්දයක් තියෙනවා නම් පැහැදිලිවම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය ලබනවා මේ තියෙන්නේ අපි දකුණු පළාත් සභාවේ කරපු වංචාපම මේ තියෙන්නේ මහමතුමා තේපැල ව්‍යාපෘතින් කෝටි 3ක් වරන් කරපුවා මහමතුමා මට නඩුවක් දාන මේ බොරුණා මේ තියෙන්නේ නෙළුව රෝහල ගෙපලක් කපන ලක්ෂ 583ක් ගියා මේ තියෙන ආණ්ඩුකාරතුමෙක් පුටු සෙටියක් වරන් කළා මම සියලු කරුණු සියලුම කරුණු මට ඕනම කෙනෙක් දකුණු පළාත් සභාවේ මේක බලන මන්ත්‍රීවරයෙක් ඇමතිවරයෙක් මහමතුමා පුළුවන් නම් අභියෝගයක් කරන්න ඕනම තැනක සංවාදයකට ඒතර ආණ්ඩුවට දැන් වගකීමක් තියෙනවා මහින්ද චින්තනි ක්‍රියාත්මක කරන්න ඒක හරියට සන්දාන බස් එක යන්න ඕනේ මහින්ද චින්තන පාර දිගේ ඕනම බස් එක පාර යනකොට පොඩ්ඩක් හේට මේට කැපිලා පාරෙන් එළියට යනවා ඒ වෙලාවට තමයි හෙළවුරුමේ කෑ ගහන්නේ හෝ හෝ කියලා මේ බස් එක පාරට ගන්න ආණ්ඩුව ජනතාවගේ ඡන්දේ ලබා ගන්න කරන්නේ මොනාද කියලා සුනිල් හඳුන්නේති මන්ත්‍රීතුමා කියනවා. ඒ ගැන දැනගනිමු රට වට කර බැඳත් කට වට කර බඳින්න බැරි වැට නැති කටෙන්. යම් විචන එල්ල වෙනවා අපි මොන දේ කරුවත් කියනවා අරක හරි නෑ මේක හරි නෑ මහමාර්ග හැදුවම කියනවා පාරවල් කන්නද කියලා. පාලම් බෝකු පාරවල් මේකෝ ඉස්කෝල ස්පිරිතාල ඔක්කොම නෑ පදියාලාම නෑ ලංකාව මොනට මොන රට මොන තත්ත්වරද මොන පැත්තරද ගමන් කරන්න කියලා අපිට පේනවා ඉතින් මේවා හොඳ දේවල් නෙවෙයි ශක්තිමත් විපක්ෂයක් නැති වෙනකොට ටිකක් නැතිවරණය ඇල්මැරුණු ගතියක් පෙන්නුම් කරනවා හිතනවා මොකටද ඒ UMP කාර්යයක් පෙන්නේ නැහැ ඡන්දේ ඉල්ලන්න අපේක්ෂකෙක් නැහැ එනිසා අපි මොකද්ද කරන්න ඕනේ අපි එහෙනම් අපි හිතා ගන්න ඕනේ ඉස්සල්ලා මේ ජනතාවගේ තියෙන මොලේ ආකල්ප ටික වෙනස් කරේ නැත්නම් අපිට කවදාවත් එහෙනම් එක්සත් ජාතික පක්ෂ රජයක් ගේන්නම් වෙන්නේ නැහැ UMP එකත් කුජීතුය බුරුව ගන්න ගියාම කියන්නේ කුජීතුය කියලා අතේ තබේන ලෑල්ලට පරදිනවා UMP එකට දුවන්න පාර හොයා ගන්න බෑ ජනතාව තීන්දුව කරනවා පස්තාහිර සහ දකුණ එක්සත් ජාතික පක්ෂය පරාජය කරා ඇත්තනේ දැන් මේ ඡන්දේ ගන්න හැටි දන්නවා කියන්නේ ජනතාවගේ කැමැත්තෙන් ඡන්ද ගන්නවා කියන එක නෙමෙයි ජනතාවගේ ඡන්දය ගන්නවා බලහත්කාරයෙන් ඇත්තටම ජනතාව ආණ්ඩුවට ඡන්දය දෙනවා නෙමෙයි ඡන්දය උදුර ගන්නවා එහෙම නැත්නම් දේශපාලනයෙන් බැරි නම් නිලියන්ගේ නිර්වත විකුණලා හරි ඡන්දය ගන්න තැනට අද මේ ජරා ජීර්ණ දේශපාලනේ බංකොලොත් වෙලා තියෙනවා නවරින් නව අඳුමකෙන් බබලන සුදක් දිනේ लबन मारतु मस जिनीवा नुवरदी अरबेन एक्सट जातिन्गे मानव हिमिकम कौंसिलेट सहभागीवन नियोजित कंडायम जनाधिपति वरया विसिन पत्करुन अधिबव जनाधिपति लेकम ललित वीरतुंग महता पवसनवा हिरो प्रवृत्ति वेत अदास दक्वमीन वीरतुंग महता संधान कले मेम नियोजित कंडायम अमेरिकानु योजनाव हो एक्सट जातिन्गे महलेकम वरयागे विद्वत कमिटु वार्ताव हो अभियोगेट लक नोकरनु अतिबवाय एक्सट जाति महलेकंबरियागे प्रकाशकेकु दैनिक माध्य साकाच्छा वेदी अवधारणे कले मिरट युद्ध पिलिबंदव जात्यंतर परीक्षणयक् सिदुकरन्ने नम् एय सामाजिक रटवल्वल अनुमतिय मत सिदुविय युतु बवयि Well, we've made it clear that there needs to be. අපිට පැහැදිලිවම ප්‍රකාශ කර තිබෙනවා ශ්‍රී ලංකාවේ සිදු වූ සිද්ධීන් සම්බන්ධයෙන් තවත් ප්‍රගතියක් වෙන්නුම් කළ යුතු බවට. ඔබ දැක ඇති පරිදි මහලේකම්වරයා ඔහුගේ වාර්තාවේ පැහැදිලිවම සඳහන් කර තිබෙනවා යුද්ධයේ අවසන් සමයේ සිදු වූ සියලු සිදුවීම් වලින් පාඩම් ඉගෙනගෙන ඒවවල යම්කිසි වැරැද්දක් තිබෙදයි සොයා බැලිය යුතු බවට. එම කාරණේ මහලේකම්වරයා පුන පුනා පවසන අතරම අපි එම ස්ථාවරයේම ඉදිරියටත් කටයුතු කරනවා. Like the Secretary General has said that repeatedly and we continue to hold by that. An international process is just one follow up. An inner because it's been a number of years now. So should is a national process still credible or should it be done in Geneva? Ultimately it's up අවසන් වශයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ කවුන්සිලයේ සමාජික රටවල් අපේ උන්ට අවශ්‍ය තොරතුරු සපයා තිබෙනවා එසේම වගවීම සම්බන්ධව අපේ ස්ථාවරයත් ප්‍රකාශ කර තිබෙනවා ඉතින් අපි සමාජීය රටවල් වල තීරණය මත විශ්වාසය තබා තමයි ඉදිරි කටයුතු සිදු කරන්නේ කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ SBS ගුවන්විදුලි නාලිකාවට අදහස් දක්වමින් එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් අඩ්මිරාල් තිසර සමරසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පරීක්ෂණ අනවශ්‍ය බවයි We had an internal conflict. අපිට තිබ්බේ අභ්‍යන්තර යුද්ධයක්. අපි ඒ වෙනුවෙන් හඩනගවේ අභ්‍යන්තරව. ඒක දේශීය ප්‍රශ්නයක්. ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට කරන්න කිසිවක් නැහැ. ඒ වගේම අපි ඒක අභ්‍යන්තරව විමර්ශනය කළා. LLRC වර්තාව මගින් බොහෝ ජනතාවගේ සාක්ෂිය අනුව අපි හොයනවා කවුද වැරදි කරුවන් කියලා. අපි ඔවුන්ට දඩුවම් කරනවා.
දැනටමත් චෝදනා ඔප්පුණු පුද්ගලයන් කීප දෙනෙකුටම අපි දඩුවම් දී තිබෙනවා. ඉතින් ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක්. එයි නීතිය ආධිපත්‍යයේ තිබෙනවා. එයි අධිකරණ ක්‍රියාමාර්ගයේද සිදුවනවා නම් ඇයි තවත් රටක් ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නේ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලමින්? ඉතාමතරව ප්‍රංශයේ පැවති 66 වන නිදහස් සමරුවේදී එරට ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුණාරත්න හැංගවත්ත මහතාද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. මහාචාර්යවරයා පැවසුවේ ශ්‍රී ලංකාව යුද්ධයෙන් පසු සංහිඳියාව ළඟා කරගන්නා ආකාරය ජාත්‍යන්තරය ඉවසීමෙන් යුතුව බලා සිටිය යුතු බවයි. මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ලබන මාර්තු 8 වනදා ආරම්භන අතර එහිදී සහාය ලබා ගැනීමතුළු කරුණු කිහිපයක් සඳහා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා චීනයේ නිල සංචාරක නිරත වීමට නියමිතයි. ලබන 10 වනදා සිට 13 වනදා දක්වා මාත්‍යවරයා මෙම සංචාරය සිදු කරන්නේ ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයෙකු ලෙසින්. අමාත්‍ය මර්වින් සිල්වා මහතා තමන්ට තර්ජනය කළ බවට කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රසන්න රණවීර මහතා අද පැලියගොඩ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. නමුත් අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසන්නේ එවැනි සිද්ධියක් සිදු නොවූ බවයි. කෙසේ වෙතත් හුණුපිටිය ජයන්ති මහල් මන්සන්ධියේදී අද පෙරවරුවේ දෙපිරිසක් අතර බහින් බස්වීමක් සිදුවන දර්ශන පෙළක් අප වෙත ලැබේ තිබෙනවා. කැලණිය හුණුපිටිය ජයන්ති මහල් මන්සන්ධියේ අලුතින් ඉදිකරනු වෙළන්සැල් ඉදිරිපිට මෙම දෙපිරිස අතර බහින් බස්වීම සිදු වුණා. කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පවසන්නේ තමන් ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් මෙහි රැඳී සිටියේදී අමාත්‍ය මර්වින් සිල්වා මහතා එම ස්ථානයට පැමිණ තර්ජනය කළ බවයි. මේ සිද්ධිය සම්බන්ධයෙන් කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැලියගොඩ පොලිසියට අද සවස පැමිණිල්ලක්ද ඉදිරිපත් කළා. අපේ පොදු වෙළඳ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට ගියා. ඒ ගමේ මිනිසුත් එක්ක මම සාකච්ඡා කරන කතා කරගෙන ඉන්න අවස්ථාවේදී මාවිසිලා මාතෙතුමත් සිංගප්පූ සරතුත් අර මඩවලව ඝාතනය කරපු සැකකරුවොත් ඒ අවස්ථාවේ එතන හේතියා බහලා වහානේ අපිට තර්ජනය කළා මේකේ මමයි සංවිධායක මට ඕන විදිහට මේක වැඩ වෙන්න ඕනේ මං ගෝ මමයි මේකේ සභාපති අපිට සභාවේ දේවල් කරන්න බලය තියෙන අපිට ආයෙ ඇවිල්ලා මෙතන මේ කැලණිය අපිට ජීවිත තර්ජනවල ජීවිතවල තර්ජනය කරන්න තමයි අපි මේ සහෝදර මන්ත්‍රීවරුන්ට සහ මම ඇතුළු මන්ත්‍රීවරුන්ට මේ ලෑස්ති වෙන්නේ මේ සිද්ධිය සම්බන්ධයෙන් අප අමාත්‍ය මර්වින් සිල්වා මහතාගෙන්ද විමසීමක් කළා අනේ මන් දන්නේ මං ගන්නේ මේ කැලණියේ සංවර්ධන වැඩ කරන්නේ එහෙම දෙයක් දන්නේ නැහැ මං එහෙම වුණා නම් මම යන්නේ නැහැ නේ. නෑ නෑ මගේ ළඟ වචන නැහැ නේ උමාරු වෙන්න. ඒක මගේ රැස්වීම වල විතරයි මගේ වචන කතා කරන්නේ. මෙන්න මොකද? ඕගොල්ලත් කරුණා කළා අපේ ජනප්‍රිය ජනමාධ්‍ය දෙන කියන්නේ කොඳුරුවා යන තැන හොයන්නේ නැතුව අලේ යන තැන හොයලා මට කියන්නේ. ජය වේවා. මීගමුව ප්‍රදේශයේ ගිනිකලි කර්මාන්ත ශාලාවක හටගත් ගින්නකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. ඉන් තුවාල ලැබූ තවත් පුද්ගලෙක් මෙවන විට මීගමුව මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. අදාළ ගින්න හටගෙන තිබුණේ මීගමුව දාගොන්න පත්තායම්වත්ත ප්‍රදේශයේ පිහිටි ගිනිකලි කර්මාන්ත ශාලාවකයි. අද පස්සර 3:30ට පමණ එම ගින්න හටගෙන තිබෙනවා. කර්මාන්ත ශාලාවේ පළමුව පිපිරීමක් සිදු වී ඇති අතර ගින්න හටගෙන ඇත්තේ ඉන් අනතුරුවයි. ගින්නෙන් කර්මාන්ත ශාලාව සම්පූර්ණයෙන් විනාශ වුණා. ගින්න ඇතිවන අවස්ථාවේදී ගිනිකලි කර්මාන්ත ශාලාවේ සේවකයන් තිදෙනෙකු සේවය කරමින් සිටි තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. තුවාල ලැබූ අනෙක් පුද්ගලයන් දෙදෙනා මීගමු මහරෝහලට ඇතුළත් කළ අතර පසුව ඉන් එක් අයෙක්ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගින්න ඇතිවීමට පෙර සිදු වූ පිපිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මීගමු පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. දැන් තවත් දේශපුවත් කිහිපයක් සමගින් රට වටා හිරෝ. දින තුනක පමණ සිට හන්තාන කඳුමුදුනේ පැතිරමින් පවතින ගින්න මේවන විටත් මැඩ පැවැත්වීමට හැකිවී නොමැති අතර මහනුවර ගිනි නිවීම ඒකකයේ පොලිසිය සහයද ඇතිව ගින්න නිවීමේ කටයුතු සිදු කරමින් සිටිනවා. ආහාර විෂවීමක් හේතුවෙන් අලුත්ගම දර්ගා නගරයේ ඇඟලුම් හලක සේවක සේවිකාවන් 28 දෙනෙකු අද දහවල් අලුත්ගම රෝහලට සහ දර්ගා නගරයේ ග්‍රාමීය රෝහලට ඇතුළත් කෙරුණා. සිසුන් 28 දිනකගේ පන්ති තහනමට විරෝධය පළ කරමින් රජරට සරසවියේ සිසුන් එම සරසවියේ ඉදිරිපිට පවත්වාගෙන යන උපවාසයේ මේ මාස 10 වෙනිදා දහවල් 12ට පෙර අදාළ ස්ථානයෙන් ඉවත් කරගත යුතු බවට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අද යලි නියෝග කර තිබෙනවා. අදාළ සිසුන්ට පසුගිය පළවෙනිදා වන විට උපවාසයෙන් ඉවත් වීමට අධිකරණ නියෝගයක් ලබා දී තිබුණත් සිසුන් ඉවත් තිබුණේ නැහැ. ගල්කමුව ඇහැටුවව ඇතිනිමලේ ප්‍රදේශයේදී පාළු ලිඳකට වැටී මියගිය අලිපැටවකුගේ සහ ඇතින්නකගේ සිරුරක් ඊයේ රාත්‍රියේ ගල්කමුව අඩවි ආරක්ෂක නිලධාරීන් සොයාගෙන ඇති අතර සතුන් දෙදෙනා එම ස්ථානීයම වල තෙමුණා.
කොස්කොඩ මහේන්ද්‍රුව ප්‍රදේශයේ පාසලක දැරියක් බස් රථයක ගැටී තුවාල ලැබීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් මහේන්ද්‍රුව ප්‍රදේශයේදී අද උද්ඝෝෂණයක නිරත වුණා. පසුකියදා බෙන්තොට මුහුදු තීරයේ දිනානන්නට ගොස් අතුරු දන් වූ තරුණින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුරක් ඊයේ පසොරුවේ බෙන්තොට මුහුදු තීරයට ගොඩගසා ඇති අතර අනෙක් සිරුර අද අලියුම බලපිටිය වැල්ලවත්ත මුහුදු තීරයට ගොඩගසා තිබියදී හමු වුණා. කුලියපිටිය නාතණ්ඩිය කරවුල ප්‍රදේශයේ දී ටිපර රථයක් හා කුඩා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ලොරිය ගමන්ගත් එක් අයෙකු මියගොස් තවත් අයෙකු තුවාල ලබා කුලියපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කරවා තිබෙනවා. පූගොඩ සිලිඳියාවත ප්‍රදේශයේ සැමියකු පවුල් ආරවුල හේතුවෙන් සිය බිරිඳට තියුණු ආයුධයකින් පහර දී තුවාල සිදු කර සිය දිවි නසාගෙන තිබෙනවා. බරපතල තුවාල ලැබූ කාන්තාව ගම්පහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් දෙදෙනෙකු විසින් යුරෝපා සංගමය යුක්රේන අර්බුදයේදී දක්වන මැදිහත් වීම අපහාසයට ලක් කරමින් සිදු කළ දුරකථන සංවාදයේ පිළිබඳව ජර්මන් චාන්සලර් ඇන්ජලා මර්කල් සිය බලවත් අප්‍රසාදය පළ කර තිබෙනවා. එම දුරකථන සංවාදයට සම්බන්ධ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු නිලධාරිනිය අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයද සිටි බවයි වාර්තා වන්නේ. තවත් පුවත් සමගින් දැන් ලෝ වටා හිරෝ. බ්‍රසීල් රජයේ පොදු ප්‍රවාහන ගාස්තු වැඩි කිරීමට විරෝධය පළ කිරීම සඳහා ජනතාව උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වුණා. රියෝ ද ජනෛරෝ මධ්‍යම දුම්රිය පොළ පරිශ්‍රයේ පැවති උද්ඝෝෂණ ව්‍යාපාරය අතරතුර උද්ඝෝෂකයින් සහ ආරක්ෂක අංශ අතර ගැටුමක් තහටගත්තා. ගැටුම් වලින් 6 දෙනෙකු තුවාල ලැබුව අතර තවත් 20කට අධික පිරිසක් අත්අඩංගුවටගෙන තිබෙනවා. බොස්නියාවේ ටුස්ලා නගරයේ රාජ්‍ය විරෝධී දවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්තුණා. ඒ බොස්නියාවේ මේවන විට පවතින අයහපත් ආර්ථික තත්ත්වය මත රැකියා අහිමි වීම සහ දේශපාලන කරළියේ පවතින දූෂණ හා අක්‍රමිකතාවලට විරෝධය පළ කිරීම සඳහායි. උද්ඝෝෂකයින් ටුස්ලා නගරයේ රජයේ ගොඩනැගිල්ලකට ගිනි තැබුවා. ටයර් පුළුස්සමින් කලහකාරී ලෙස හැසිරුණු පිරිස පාලනය කිරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කළා. ගැටුම් අතරතුර තුවාල ලැබූ 130 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයකට බලපාන අධික හිමපතනය හේතුවෙන් සිදු වූ රියානතුරු කිහිපයක් පිළිබඳව ටෙක්සාස් ප්‍රාන්තයෙන් වාර්තා වනවා. අධික හිමපතනයත් සමග පෙන්සිල්වේනියා ජනපදයේ ලක්ෂ 8කට අධික පිරිසකට විදුලි බලයද ඇණහිටි බවයි වාර්තා වන්නේ. බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනේදී ක්‍රිකට් වාර්තාපත අලුත් කරන්නට ශ්‍රී ලංකාවේ කුමාර් සංගකාර සමත් වුණා. පළමු ඉනිමේදී ත්‍රිත්ව ශතකයක් වාර්තා කළ ඔහු තරගයේ දෙවන ඉනිමේදී ශතකයක් වාර්තා කළා. අපි දැන් සුදානම් බංග්ලාදේශ ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ සිව්වන දිනේ තොරතුරු ඔබට කියන්නට. අද සිවන දිනේ තරගය ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා ක්‍රමෙන් සිටි බංග්ලාදේශ ක්‍රීඩකයන් කඩලු අටක් දැවී ලකුණු 409ක් ලබාගෙන සිටියා. අද උදෑසන උන්ගේ ඉනිමට තවත් ලකුණු 17ක් එක් වෙදී අවසන් පිතිකරුවන් දෙදෙනා දවා ගන්නට අජන්ත මෙන්ඩිස් සමත් වුණා. ඒ අනුව ඔහු ලකුණු 99කට කඩලු 6ක් විඳෙළුවා. අජන්ත ටෙස්ට් ඉනිමක කඩලු 5 සීමාව පසු කළ සිවන අවස්ථාව මෙයයි. බංග්ලාදේශ පළමු ඉනිම දැක්වුණේ සියල්ලන් දැවී ලකුණු 426ක් ලෙස. ශ්‍රී ලංකා දෙවන ඉනිම ආරම්භ කළේ දිමුත් සමගින් කෞෂාල්. මුළු ලකුණු සංඛ්‍යාව 36ක් වෙද්දී ලකුණු 15ක් ලබා සිටි දිමුත් දෙවී ගියා. කෞෂාල් රැස් කළේ ලකුණු 29ක් පමණයි. මහල ජයවර්ධන ලකුණු 11කට දවා ගන්නට සකීබ් අල් හසන් සමත් වුණා. අනතුරුව පිටියේ එක්ුණු චන්දිමාල් සහ සංගකාර සිවන කඩුල්ල සඳහා ගොඩනැගු සබන්තාව ලකුණු 145ක්. සංගකාර අද සියටෙස් දිවියේ 35 වන ශතකයේ වාර්තා කළා. ඔහු මේ තරගයේ පළමු ඉනිමේදී තම හොඳම ටෙස්ට් ඉනිම ක්‍රීඩා කළේ ලකුණු 319ක් ලබා ගනිමින්. සංගකාරට අමතරව එකම ටෙස්ට් තරගයකදී ත්‍රිත්ව ශතකයක් සහ ශතකයක් වාර්තා කර ඇත්තේ එංගලන්තයේ ග්‍රැහම් ගුෂ් පමණයි. සංගකාර මෙම ටෙස්ට් තරගයේදී ඉනිම දෙකේදී රැස් කළ ලකුණු වල එකතුව 424ක්. ඒ අනුව ටෙස්ට් තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළ පිතිකරුවන් අතර තුන්වන ස්ථානය සංගකාරට හිමි වුණා. ලකුණු 105ක් ලබා සිටි ඔහු දෙවිගේ ෂොහක් ගාසිගේ පන්දුවක් හමුවේ. අනතුරුව චන්දිමාල් සමගින් පිටියේ එක්වුණු ඇන්ජලෝ මැතිව්ස් පස්වන කඩුල්ලට නොබිදුණු ලකුණු 82ක සබන්තාවක් ගොඩනැගුවා. කලකට පසු ලකුණු අතරට පිවිසි උපනායක දිනේෂ් චන්දිමාල් සියටෙස් දිවියේ තුන්වන ශතකය වාර්තා කළා. චන්දිමාල් ශතකය වාර්තා කිරීමත් සමග ශ්‍රී ලංකාව සිය දෙවන ඉනිම අතිටුවියේ කඩුලු 4ක් දැවී ලකුණු 305ක් ලබා සිටියදී එය නුව ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට ලකුණු 467ක් ඉලක්කයක් හිමි වුණා. අද දින තරගයේ නතර කරන විට බංග්ලාදේශ ක්‍රීඩකයින් කිසිවෙකුන දෙවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 12ක්. ඒ අනුව ඔවුන්ට මෙම තරගයෙන් ජය ගැනීම සඳහා තවත් ලකුණු 455ක් ලබා ගත යුතු වෙනවා.
මෙතර බංග්ලාදේශය සමග ටෙස් තරගාවලියේදී සුපිරි දස්කම් දක්ව කුමාර සංගක්කාරට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුරකථනයෙන් නමතා සුබ පැතුම් එක්කොට තිබෙනවා. ජාතික ශෝරතා බරයිස්ලිමේ තරගාවලිය අද ආරම්භුනේ මහනුවර තරුණ ක්‍රිස්තියානි සංගම් ශාලාවේදී. තරගාවලියේ පළමු දිනේ වූ අදිනේ නව ශ්‍රී ලංකා වාර්තාවක් බිහි කරන්නට පොළොන්නරුවේ දිනුදා අබේසේකර සමත් වුණා. जाति के शुरुता परीशील में तरंगावलिय कांतासा पिरीन वशेन क्रियात्मक वनातर मेवर तरंगावलिय संधा क्रीड़े क्रीड़िकावा निकसिय पनाक टासन संख्यावा केक पसेटिनवा तरंगावलिय पालमु श्रीलंका वार्ता अभिकरणट किलोग्राम 48 अट बरपांती नियोजने करन पोलनरो डिस्ट्रिक्ट बारीसिली में क्रीड़ा समाजे दिनुदा अभेसेकर अदुदयसन समत्तुना एकलिन एंड जयक्रम यट किलोग्राम 76 क बरा कोसोमीन मीट पेर मेम वार्ता वटी मिकम कीवेद दिनुदा अभेसेकर हेटिन अवसान वीमट नियमित जातिक शूरता बारीसिली में तरंगावलिय कांता बरपांती हतक सह पिरिमी बरपांती अटक यर्ते क्रियात्मक वनवा जातिक ओलंपिक कमिटुव ईट अनुबाधित जातिक क्रीडा संगम बल अदहासा योजना नोसलका अतरो मतिकव तीरण गन्ना बब क्रीडा संगम निलधारिन पिरिसक क्रीडा अमात्यवरयाट पेमिनली कर तिबेनवा क्रीडा पणत संशोधने किरीमट अदाल योजना क्रीडा अमात्यांशयट यमु किरीमेदी ए पिलिबदव तम योजना इदिरिपत् किरीमट अवस्थावक लबा नोदीम सह एम योजना वलट विधायक सभावे बहुतरेकगे अनुमतियक हिमि नोवीम पिलिबदव ईए क्रीडा अमात्यवरया हमु मे निलधारिन दरुम दुन्ना मेहदी क्रीडा अमात्यवरया पवसाति बेन्ने मे पिलिबदव जात्यंतर ओलंपिक कमिटुवट दरुम दीमट कटयुतु करन बवाय अपि दैन सुदनम तवत् क्रीडा पुवत् कीपेक तोरतुरु ओब वेत गेन एन्नट संचार इंग्लैंड कांता अकादमी क्रिकेट कंडायम समग पेवति तुंगन पंदु अरविस क्रिकेट तरंगे लकुनु 14 किन जय कन्नड श्रीलंका क्रिकेट सभापति वरयागे कांता कंडायम अद समत्तुना कोलंब आर प्रेमदास क्रीडांगणे पेवति मे तरंगे पलमेन पंदुर पारदुन श्रीलंका क्रीडिकावन पंदु अरविस तुल कडलु 4क देबी लकुनु 137 तक रेस कला पिलितुरु इनम क्रीडा कला इंग्लैंड अकादमी क्रीडिकावन पंदु अरविस तुल कडलु 6क देबी रेस कला लकुनु संख्या 123 मे अतर कंडायम देकातर सिवन सह अवसान पंदु अरविस क्रिकेट तरंगे अद पसरवे पेयतुना कोलंब आर प्रेमदास क्रीडांगणे මේ තරඟයේ කඩලු අට කින් ජයගත්තේ එංගලන්ත කාන්තා ඇකඩමි ක්‍රිකට් කණ්ඩායමයි. ඒ අනුව තරඟ හතරකින් සමන්විත වූ පන්දු 20 ක්‍රිකට් තරඟාවලිය කණ්ඩායම් දෙකම තරඟ දෙක බැගින් ජය ගැනීම නිසා ජයපරාජයෙන් තොරව අවසන් වුණා. සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා A නැගියන කණ්ඩායම අතර දෙවන තුන් දින ක්‍රිකට් තරඟයේ දෙවන දිනය අදයි. ඊයේ තරඟය නතර කරන විට කඩලු පහකට ලකුණු 327ක් ලබා සිටි ලයන්ස් ක්‍රීඩකින් අද දිනේ ආරම්භයේදී පළමුවෙනිම අතිරි වීමට තීරණය කළා. පිළිතුරු ලෙස ශ්‍රීලංකා ඒ ක්‍රීඩකින් පළමුවෙනි මට සියල්ලන් දැවි රැස් කළේ ලකුණු 153ක් පමණයි. චතුරංග ද සිල්වා ලකුණු 50යි. පන්දු යෙවීමේදී ස්කොට් බෝත්වික් කඩු 4ක් බිඳ හෙළුවා. දෙවන ඉනිම ආරම්භ කළ ලයන්ස් ක්‍රීඩකින් අද දිනේ අවසන් වන විට කඩුළු 4ක් දැවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 139ක්. ජොනි බේස්ටෝන දිවි ලකුණු 58යි. මේ අනුව ලයන්ස් ක්‍රීඩකින් ශ්‍රී ලංකා ඒ නැගියන කණ්ඩායමේ පළමු ඉනිමට වඩා ලකුණු 313ක් ඉදිරියෙන් සිටිනවා. Sports Corner. Lama vie rasa aaye aaye candles. Hero ratre namaya tihen adata api samu gannawa. Pattak nathuwa etta danaganna obe jangamudura katana jale anuwa tiridesana paridhi hero kruti sms sewawa sakriya karaganna. Subha ratriya.